පාරිච්චත්තක සූත්‍රයේ පරසතු රුක ගැනයි දේශනා කරන ලස්සන කරුණ කතාවත් තියන්නේ හොඳට හැගල්. සැවැත්නෝර නිධානය. යස්මින් භික්වේ සමයේ දේවානන් තවතින්සා නම් මහනි යම් කලක මේ තෞතිසාජ වියන්ගිමේ කෝවිලාර කියන පරසතු වූ රුකක් තියන පර සතු ගහ වි හලවන් පර සතුග තෞජතාව කියලා ඒක පඩු ගැන්නේ පඩු පහගෙන්න්න කෙන්නර පත්්‍ර හැලෙන්ඩළඟර කොල ඉදන්නේ. අන්නේ විදිේයට එන කොට තවදස්ාධිවර හි හිතනවා මෙන්න විදී දැම් මේ කෝවිලාර කියන පර සතු ගහේ මේ රු පණු ගැන්ව වෙලා පාම ැ ගැන් ච පාත පත්ව තියන කැන දැම මේ පත්‍රටික හැරෙන්ඩ ලඟගයි පඩු පැගැන් ලතින් වැඩිකල් නොගිහින් මෙන්න මේ පත්්‍ර ටික ගිලිහෙනවා කියෙන සතුට වෙනවා ගැන්නේ ඒ පරසතු ගහේ පත්‍ර පඩු පැගැන්න කොට එකකද ගිහිෙන ඟක හතුට වෙන ඒගේ තෞදශවාා දෙවියන්ටේ ඊට පස්සේ හම්බුවෙනවා පඩුප හැ ගැන්වුවිච්චමි පත්‍ර හැකිලනවා දැ ඔන්න හැලෙන්න්නව ලඟයි හැකිලෙනවා. හැකිලෙන කොට මොකද වෙන්නේ ඒ තවුල් සාධවරු දැන් හතුට වෙනවා දැන්ගොන්නඇ හැකිලලා හැලෙනවා කොළ හැලනෝ දැන් ඔන්න කොල හැලුන ැන්න දළුදාාන්න ලඟයි. හතුර වෙන. දැන් අර හතුති වෙනවා දළුලාන්න ලඟයි කියලා. ළඟ ද සාත ර හතු වන දළ දාග එනකොට න්න දළු ඇවග නකොට හතු වෙනවා දැන්නම් නොබෝ කාලයක් යන්න කලින් මේ පරසතු ගහේ මල් පොහොට්ට වෙන හතුට වෙනවා ඊළට පොන්න පොට්ට ඇතිවෙන්න්න පටන් ගන්න එතකොට මේ දෙවුර හතු වෙනවා දැන්න මේ පරසතුමල් ගහේ මේ පොටු දැන් ඇතිවවෙලා තියෙන්නේ දැන් මේ පොහොට්ටු අන්න දැම් පෙති බෙදෙන්ඩයන්නේ හතුතු වෙනවා දැන් පෙතිබෙදනාට පස්සේ වෙන්න ඒම දක්ට හතට වෙනවා දැන්මෙක පති බෙදිලතිෙන්නේ දැන්න්නන්න බෝ කලකින් මෙන්නම මල්ටික පිපිනවා. ඊළංහතුට වෙනවා මල්තිික පිපුණනට පස්සේ දැගවන්න ල්ටික පිග ල් බවට පත්වා. පිග ල්ලතිව වෙනවා. පොහොට්ටු පත්තිි පත්ව ගෑරනවා ඊළංගට පිගෙන මල් බවට පත් වනවා ඊළඟට දැන් හතුට වනවා දැම්මල පිනවො ට පසේ අන්න ල්ල පිපනවා. මල පිපුුණට පස්සේ බුදුරන් හ සදාාරනවයි. මේ තවදසා දෙවිවරු යස්මින් බික්වේ සමේ දේවානම් තාවට නිසානන් පාරිචත්ත කෝවිලාරෝ මිින් මිමික් කෝවිලාර කියන පරසතු ගහ මල් පි වුණට පස මුකද වෙන්නේ තවතිසා දෙවයාන් ගේ මේ පරසතු රුක හිතියෙන සෙවනෙහි එකට දිවිය වර්ස හාරමාසයක් කියන්නවා. එච්චර ටික දිව්‍ය වර්ස හර තෞතිසා දෙවියන්ගේ ආුශෂ අප ඉගෙනගත්ත නෙ මනුස්සලෝ කෙතෙක් ොදක හාර මාසයක් තෞතිසා දවිය ආයුෂවලින්. මේ රුක්ෂේ වනකට සතුටු වෙනවා පංචකාම ගොුණින් සතුට වෙනවා ඉළඟට ක්‍රීඩාවෙන් කල් ගෙවෙනවා ඒ මල් ඔල සුවඳ මල් පිපිලගිහිල්ල ඒ මල් ඔොල සුවඳ පනස්ොදුනක් දුකටට සුවදන මේ ආලෝකය විහිදෙනවා. ඒ මල්ලොල ආලෝකය යුදුන් පණහන් දුරට යනවා ඒවගේ සීයක් දුරට ඒේ සුවදහාමනවා මේක තමයි පරසතුරුකයේ ආනුභාව හතටවෙන්නේ නැම් පරහතර ගහන්න හැත් ලස්සනටයි මල්ිකු හම හාරමාසයක් කාමය පරිභෝගන පුළ ඒක සුවද පති පැතිරෙන යොදුන් සීයක්ක් ඒ ආලෝක පැස දෙෙන්වා යොදුම් පණහක් ඉච්චල් හතුටින් වාසයකනවා දෙවුරොටිකයි මේ බුදුර වහසේ ප්‍රමා කතාවන්නේ කිවේ ඒ මේකෝ භික්කවේ ඔන්න බලන්න හොට තේරු ගන්නක විේසෙන් පවිද්දන්ට දෙගත්තන්නේ ඇවිද ජීවිතය ගැ මේ කියන්නේ. ඒව මේක භික්ක යස්මින් සමය අර්යාව කවදම මේ ආර්ශාවකය එතවට පින්වතුනි ර්ශාවකය කියැනෙ කව දැන් ආර්ශාවකය කියන්නවද පින්වතුන ගිහිගේදර බුදුරුන්ගේ ධරම අහපු නැති ඒ අයටති වෙනනාගේ ආර්ශාවකයනනි දැන්ම ආර්ශාවකයන කාටද නිකන් ගිහිට එහෙම නමය නිකන් ගිහට කියයනන කු පුත්‍රයක කියන්ර පැවිද්දර පත්තෙන ලඟෙක් කෙන එක කුල පුත්‍රයෙක් මේක අරයසාාවකය එක වෙන වෙන දැගටවේ. පුත්‍රෙ ධර්මය හැලා ර්මයට යමුූලා පැවිදදිනකොට ආරිශසාාවක නිකන් කොළ පුත්‍රයෙක් මහනකොටේ සාමාන්‍යයක් කෙන. එතකොට මේ කතාක්කන ආර්ශාවකය පිළිබඳව. කාගේ ආර්යද බුදුරන් වහස්සේක් නිකන් ගිහයෙම නිමේ දේර දැනගන්න අන්නේ ආර්ශාවකය ආගාරස්ම අනගාරයන් පබ්බා්ජාය එයාට ඇති වවා චේතනාවක් පැවිදිවෙන්නට ඕනය කියලා ආර්ශාවකයයට මේ කුළ පුත්‍ර නෙමෙ කුල පුත්‍රව වූ ආර්සාාවකයක? පණ්ු පලාසම් භික්්‍යව යරි සාවක තස්මින් සමය හොටි දේවනන්තාවන්න ලස්සනට උපමාව ගලපනවා. එයාට ඇහිතක් ඇතිවෙනවනි අන්න වගේ කියනවට කෝලාවිල රුකෙහි අර පරසතු පත්්‍ර පඩුහක් ගැන්නෙනවන පඩු ගහ ගැන්නෙනවා වගේ කියනවා මේ ගිහිගේ අත හැරන්න හිතිවිල්ලක් කෙන එක. කාටද ආර්ශනාවකයාට දැ පඩුගහෙන ගිහිගතර හැලෙන්ටියන්නේන. ඊළඟට මහනිනි. යම්කිසි විදිියකින්න්දේ ආර්ශාවකය කෙස් බාලා කේසාමස්සු ඔහාරයෙත්තුවා කාසාය වත්තානි අච්චාදෙත්වවා ආගාරස්ම අනාරයන් පබ්බෝජිත හෝත. මේ කෙස්රැවුල් බාලා කසාවත්පොරෝගන පැවිදිවෙන්නේ යම්සේද මොකක්ද වුණන අර පත්්‍රටික හැලනාසේ අර ගහේ පත්්‍රටික හැලුණ පරසතුගහ අන්නේ වගේ තමයි පින්වතුනි ආර්ශාවකයා මේ කෙස්රැවල් බාලා සිවරු පෙරව් අට පන්සේ මොකද වුණේ අ ගිහිකම නැති වුණ. ගිහිකම නැතිවෙන්නට ඕන කලින්ටක ැන් අපට තාමක් පැවිදිල ගිහිකමන් තියෙන්නේ ඉතින් පැවිදිල නෑ ම ආර්ශාවක දනගන්ඩ එක ගිහිකම නැතිවෙන්නට ඕනේ ඇඟ විතරම් මහල් හරි යන්නේ. අන්න ගිහිකම අයින් වෙනවා. අර පස්්‍රටික හැරිලා යන මවගේ. යස්මින් සමයේ ාර්යසාාවක විච්චේවකාමිහි පට මජ්‍යහන අනන පල හනිිපුතු ගැනීම තා කර. දරමය හලා එකන ආර්ශාවකය කියනන්නේ ඇතම් බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නතුව කෙනෙකුට පලි නි හනි පුතුවාගන්න වගේක කාගෙක් කියන දනීද. බුදුරන් වහසේෙන් ටන කුල පුත්‍රය කරන ගෙන ආර්ශාවකගේ කොඳ දැනගන්න. එත පොට දගේ ආර්ශාව පැවිදිවුණන ැන් තොට ආර්රිසාාවකය බන හල ද ඒ එකකන නිද්‍ය ල්ල දරන. ආර්ශාවක මහනවෙන්නේ මොකටද මහනවෙන්නේ. ක්්මචාරිතමකට ්‍රක්ම චර්තකය ආර්යෂ්ටාංග මාර් ඉතින් ආරයෂ්ටාංග මාර්ගයකට යොමු වෙච්ච කෙනෙක් මහනුවාට පස වෙනමකු කන තියෙනවද නෑ එයාට කර දදින ආර්යෂ්ටාග මාර්ගන ගත වෙන එක.ඇැන්නේ මාර්ගයට යොමුවෙච්ච කෙනෙක් එක් කනෙ කතා කරන්න. අන්නේ ඒ නද පැවිවර පස අට කරද විච්චවකම් න්න පලදි හනපොවා ගනත පලනි හනි පොදවා ගන්නවා කියන්නේ හරිගටර පහොට්ටුවනෝ වගේ කියනවා පර සතුගහේ. ද දෙෙෙන හන පොදවා ගන්නවා කියනෙ අර හොට්ටු පැතිවිහිෙන්ට පටන් ගන්නවා. ඉළඟට තුන්ගෙන දිනනිපොදවාගන්නවා කියනෙකර හොඳට මල පිපෙන්ඩ පටන්ගන්නවා. හතරන දිහානිපදවාගන්නවා කියන එක මොකදද මල සම්පූර්ණින් පිපියෙනවා දමි කවුද ආර්ශාවක. යස්මින් සමි අර්යසාාවකෝ ආසාවානන්කය ආර්යෂාවක අරහත්තේට පත්වේනවා චේතවයි මුති ප්ායයිමුතිය ඒක තමයි මකදද මන්නමි. ත ති යාා බු කර ගත්තා කියනවා අර දෙවිවරු පරසතුරුකයට වාසය කරනවා වගේ ඒ පරසතුරුකයට මල් පිපිලකට වාසය කරනවා ගෙතමයි අන්න අරහත්තයට පත්වීම පිළිබඳව පැහැදිලි කරනවා. තස්මින් භික්කවේ සමයේ බුහ්මාදේවා සද්ධ මනුස්නාවේ ඔන්න බලන්න පින්වතුනේ මේ අපි ලේසියන්හෙම න මේ ශාසනය අරහත් දජය කියන එක. මෙකරගන අරහද ජයී කියක ලේසයකක් එෙමනෙමේ. යම් වෙලාවකද මහනෙන මේ දෙවර සතුරු ප්‍රීජිතිකෝසා පවත් වන සද්ධ මනුස්සාේ සංතිමකද. ඒ සෝ ඉත්තන්නාම ආයස්ම ඉතන්නාම සයසම සද්ධ විහාරිකෝ අමු අමුකම්හා ගාමංවා නිිගමංව ආාරස්ම අනගාරයන් පබ්ජිත ආසවානන්කය අනාසව ේතයමුත්තතිින් පඤ්ායමුත්ති දිත්තය දම් මේ සයන් අභි සචිකතා උප සම්පජ් විහිරති. ම් මානන්ද වන සදධන් සුත් වචාතුම්මහාරාජිකා දේව අදධ්‍ය වනුසාාවවෙත් අපට අයි දෙවරුන්ට අධින්න යන්නන්නේ නේද. ඔන්න දෙවිවරුන් පම අවධානීෙන් ඉන්න කට්ටියක්තමයි පැවිද්ධ කියලා කියන්නේ. එක හොදර තේරුම් ගන්න. එතකොට ඇයිම කෙලිස් ප්‍රාණය කරන්න නෙන්නේ. දැන් ආර්ේශාවකයෙක් මෙහෙම යම් කිසි බෙන්න මේ නම තියෙන කෙන. මෙන්න මෙයාගේ හදදි විහාරිකයේ බවට පත්වෙල ඉන්න මෙන්න මේ කෙන ගිහිගේ අතහැල්ල පැවිදවුණ. දැන් අරහත්තයට පත්තෙනයි ඉන්නේ කියලා. මේ බුම්මා දෙවියෝ ස ප්‍රීතියෙන් හ හතුටින් ක්‍රීති වෙනවා. ඒක ඒක ඇහවත් චාතුන් මහා රාජික දෙවියන්ට. චාතු මහා රාජික දෙවන්ටඒ ැහන පසේ අර හට වෙනවා. ඒ සෝ ඉත්තන්න මං ආයස්ම ඉත්තන්න ම ආයස්මතුව සද්ධ්‍ය විහාහරිකු. මෙන්න මේ නම් තියෙන මේ ආයිස්මතු මේ ආයිස්මතුන්ගේ ගොලේ. න ිහිගේ ඇැහැල පැවිදි වෙලා බෙන් රහත්තට පත්වෙලා කියර චාතමහා රජකයන්ගේ දෙවියන්ගේ ඒ ප්‍රීතියේ සද්ධය ඇහිලා මොකදවෙන්නේ තවතස දෙවියෝ සත් ්‍රී ගෝස පත්න් තවතස දෙවියන්ගේ කහලා යාම දෙවියෝ, යාම දෙවියන්ගේ හරත් උසිස දෙවියූ තුසිද දෙවියන්ගේ කහර නිම්ම හති දෙවිය නිම්ම හති දෙවියන්ගේ කාරල පරනිින්මිත වස පත්ති දෙවිය. පරනිින්මිතවසත්දවන්ගේ කකාල ්‍ර්මකායක දෙවියෝ දක්වාම මී සද්ධය යනවා. හිෙන ආර්යශාවකය පැවිදිීමට පත්වෙලා ඒ උතුම් ්‍රඹසාර නිවන්මගේ තට පැවිද්ද කැන්න ලේසිකක් එෙමනම අ අන්නකට යොමු වනාට පස්සේ මේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මකායික දිවරු දක්වාම ප්‍රීති ගෝසා පවත්වනවා. මේ ලෝකයක් කම්පා කරන්න පුළුවන්දයා එකනෙ බුදුරන්හසක ධර්මය ඇතේ ඉති හත එන කනීනතයන මුොත්වයන යාාව ්‍රහ්මරුවක සද්ධහ අභපුග්ගංචි අයමානු ව කීනාාස බෙන්න්න මේක මේ ක්‍රීනාාස භික්‍ෂුවගේ ආනුභාවයයි. මෙන්න මේ අවස්ථාව බම්ඹොල්ලොව දක්වා සබ්දය පැනනගෙනවා. මේක කීනාභො බලන්ඩ කෙනෙක් නිවෙනවා කියන කාරණාව. කොහොම අනුභාවයන්ද. එක්චරානු භාවයාව. එක හොදරතේරුම් ගැන එකයි පැවිද්දිී කෘත්තිය.